දැන් මම ඔබෙන් අහන්නම් පින්වතුනි ප්‍රශ්නය. මට ඔබ කියන්න සෝතාපන්න වෙන එක අමාරුද? සෝතාපන්න වෙන එක අමාරුද? අමාරුයි. ගොඩාක් අමාරුයි සෝතාපන්න වෙන එක. ලේසි වැඩක් නෙමෙයි සෝතාපන්න වෙනවා කියන්නේ. හැබැයි සෝතාපන්න වෙනවා කියන එක අමාරු වුණාට පින්වතුනි සෝතාපන්න වෙන දහම අමාරුයි කියලා කොහෙද කියලා තියෙනවා. අන්න ඔතනයි පටල ගන්නෙ. හොඳට මතක තියාගන්න මේ සෝතාපන්න වෙන දහම අමාරුයි කියලා කොහෙවත් කියලා නැහැ. කියලා තියෙන්නේ මොකද්ද? සෝතාපන්න වෙන්න අමාරුයි. ඒක හරි. ඇයි? සෝතාපන්න වෙන්න තව කොච්චර කරුණ සම්පූර්ණ වෙන්න ඕනේද? දැක්ක නේද පුදුම හතද? ඊය සතියෙත් දකින්න තේට ඊපට සතියෙත් දකින්න තේනේ. ඔය පුදුම හතේ දෙවනි පුදුමේ දක්වා එන්න ඕනේ නේද? අර සක්වලවල් ටික ඔක්කොම පහු කරන්න ඕනේ. දැක්කද සක්වලවල් කොච්චර තියෙනවද කියලා? පොළවේ තියෙන වැලි කැට ගන්නටත් වැඩිය තියෙනවනේ පිංගුතුනි මේ සක්වලවල් තෝගය. ඔය එක සක්වලක් කියලා කියන්නේ පිංගුතුනි 31 ලෝක ධාතුවක්. ඔය 31 ලෝක ධාතුවේ පිංගුතුනි මනුස්ස ලෝක එකකට හතර වැගින් තියෙනවා. මෙහෙ තියෙනවා වගේ. ජම්බුද්වීපයක් එහෙත් තියෙනවා. අපරගෝයානයක් එහෙත් තියෙනවා. පූර්ව විදේහයක් එහෙත් තියෙනවා. උතුරු කුරු දිවයිනක් එහෙත් තියෙනවා. සතර අපායක් එහෙත් තියෙනවා. දිව්‍ය ලෝක හයක් එහෙත් තියෙනවා. ඔය ආකාරයට පිංගුතුනි හැම සක්වලකම ඔය කින්දුක පිහිටලා තියෙනවා. ඔය අපි දැක්කේ සූර්යා කෙනෙක් නම් පිංගුතුනි ඔය එක සූර්යාගෙන් ආලෝක වෙන කොච්චර තියෙනවද? ඔය ඔක්කොම පහු කරගෙන පිංගුතුනි මෙහි උපදින්න ඕනේ ඇවිදින්නලා. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද මෙහි ඉපදිච්ච තිරිසන් සතා මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා? ඇයි පිංගුතුනි මේක ඇතුළේනේ කැරකෙන්නේ? මේ සක්වලේ උපදින තිරිසන් සතත් පිංගුතුනි පුදුමාකාර වාසනාවන්තයි. මොකද මේක ඇතුළේ එක කැරකෙන්නේ. ඒකගේ උපාදාන ගොඩක් රඳාපවතින්නේ මේක ඇතුළට. හැබැයි යම් දවසක් එනවා පිංගුතුනි මේ කියන සත්‍යය මහා දහබළු වැඩ කරගන්න. ආන්න එක කරගත්තට පස්සේ පිංගුතුනි අවීතිවහ නරකාදී පැත්තට එහෙම නැඹුරු වුණොත් අන්න එතනින් පිංගුතුනි සමහරට අවස්ථාවක් සැලසෙනවා යාට මේ සක්වලෙන් එළියට විසෙන්න. ආන්න එදහට යයි ඉවරයි. හොඳට මතක තියාගන්න පිංගුතුනි මේ සක්වලේ ඔබ මැරලා තිරිසනෙක් වුණත් ඔබ වාසනාවන්තයි කියන. එහෙනම් මේ සක්වලින් අපිට මොනතරම් නම් ජීවීන්තෝගයක් ඇද්ද කියලා හිතලා බලන්න. එහෙනම් ඒ ඔක්කොම පහු කරගෙන එන්න ඕනේ පිංගුතුනි. ඕකත් වෙන්න පුළුවන් දෙයක්ද ඔහේ? ඕව තමයි පුදුම කියලා සඳහන් කළේ. ඔය තියෙන පුදුම මේ ලෝකේ ඔබ මේ සක්වලේ ඉපදුණා ඇවිදෙලා. ඒ සක්වලේ ඉපදෙලා තිරිසන් යෝනියට යන්නේ නැතුව සතර අපායේ ගත වෙන්නේ නැතුව පිංගුතුනි මනුස්සත්වයක් ලැබුවා. ඒකත් ඕනේ සෝතාපන්න වෙන්න. මනුස්සත්වයක් ලැබුණාට විතරක් හරියන්නේ නැහැ පිංගුතුනි. අඳගොළු බිහිරි වෙලා හරියන්නේ නැහැ. ජාති අන්ද ජාති බදි රාදී වශයෙන් එහෙම වෙලා හරියන්නේ නැහැ. මන්ද බුද්ධික වෙලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අහේතුකෙක් වශයෙන් ලෝකෙට ඇවිදilla හරියන්නේ නැහැ. එහෙමත් බේරුණා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබල හිටියා. ත්‍රි හේතුක වෙලා හිටියත් වැඩක් නැහැ. කන් දෙක එහෙම නැති වුණා නම් එහෙම. මොනවා හරි ඇක්සිඩන්ට් එකක් හරි වෙලා ඉවරලා පිංගුතුනි කන් දෙක නැති වුණා නම් දැන් එතනින් ඉහට කරගන්න වෙන්නේ නැහැ මේක. බලන්න සෝතාපන්න වෙන්න කොච්චර අවශ්‍යද කියලා කරුණු. කන් දෙකක් තියාගෙන ඉන්නකොට පින්වදින සෝතාපන්න වෙන්න බනහන්න මාසෙකට කලින් මළා. එහෙනම් ජීවිතෙත් පවතින්න ඕනේ. ආර්යයන් වහන්සේ නමක් මුණ ගැහෙන්නත් ඕනේ. ඒ බන අහන වෙලාවෙදි පින්වදින යෝනිසෝ මනසිකාර කරන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න ඕනේ තමයි. මැරිච්ච පුතාව අතේ ඉල්ලගෙන හිටියනම් එහෙම පුළුවන්ද කරන්න? කිසා ගෞතමීන සෝතාපන්න වෙන්න බණ කිව්වා නම් ඒ වෙලාවේ පිංගුතුනි සෝතාපන්න නෙවෙයිද? ඇයි මැරිච්ච කුණ අතේ ඉල්ලගෙන ඉවරලා ඒක ගැන ඔළුව තියාගෙන ඉන්නේ? එහෙනම් නිදහස් පරිස නිදහස් මානසිකත්වයක් තියෙන ඕනේ පිංගුතුනි මේ බණ ටික අහන වෙලාවේ. නිින්ද නොයන්න ඕනේ. හොඳට මානසිකාර කරන්න පුළුවන් මානසික මට්ටමකට ඇවිදලා තියෙන්න ඕනේ. ඒ ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරේ වෙන්න ඕනේ. ඔය ටික ඔක්කොම උනාට පස්සේ තමයි පිංගුතුනි මොකක් වෙන්නේද? සෝතාපන්න වෙන්නේ. ඒකයි සෝතාපන්න වෙන්න අමාරු මිසක් පිංගුතුනි මේ දහම අමාරුයි හින්දා නෙමෙයි. සෝතාපන්න වෙන්න අවශ්‍ය දහම අමාරු නෑ පිංගුතුනි. කවදාක හිතන්න එපා තථාගතයන් වහන්සේ මේ මහා ලොකු දහම දේශනා කළා තියෙනවා කියලා. ගැඹුරට යන්න යන්න නම් තේරුම් ගන්න බෑ තමයි කාටවත් ඔක ගිහිල්ලා. එහෙම කියලා පිංගුතුනි හිතන්න එපා එහෙම කොහෙද ලේසියෙන් සෝතාපන්න වෙන්නේ කියලා. සෝතාපන්න වෙන්න බැරි අනික් කාරණා නිසා මිසක් ධර්මයෙන් නිසා නෙමෙයි. ගෝධිකහමඳුරෝ කන්ද උඩින් බිමට පයින් වෙලාවේ පිංගුතුනි මැරෙන්න ඕන මෙන්න වෙලාවේ මොකද්ද මතක් වුනේ? මොකද්ද අවශ්‍යතාවය තිබුණේ?
මේ ධම මෙනෙහි වීම. එහෙනම් දැන් මහා ලොකු ධර්මස්කන්ධයක් මෙනෙහි කරනවාද මේ වෙලාවේ? මීටර 100ක කන්දක් උඩින් ඉඳලා පල්ලෙහාට වැටෙන්න පිටුදුනේ තප්පර 4 දශම ගණන් යන්නේ. තප්පර 5ක් තියෙමුකෝ. ඔය තප්පර 5 ඇතුළත පිටුදුනේ උන්වහන්සේ මේ අභිධර්මයේ ටික ඔක්කොම දිහි වුණාද? ඔබ නිකන් හිතලා බලන්න. සිහි වුණේ එකම එක දෙයක් එක දෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන සිහි වුණා. පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ වුණා අසුභයි කියනකොට බැදුන ඔළුව. චොප්ප වුණා. හැබැයි පූර්ණ වශයෙන් අසුභයි කියන තැනට වැටලා තමයි පිංගුතුනි ඔළුව චොප්ප වුණේ. එහෙනම් ආයි ලෝකෙට එන්න හේතුව නැහැ. ඇයි අසුභයි? එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගන්න එකයි කරන්න තියෙන්නේ. කවදාකවත් හිතන්න එපා මෙතන මහා මෙරා තේරුම් ගන්න තියෙනවා කියලා මේකේ. මහමෙර තේරුම් ගන්න ගිය දවසට පිංගුතුනි ඔබ පරදිනවා. කිසිම කෙනෙක් මහමෙර තේරුම් ගන්න හදන්න එපා. තමන් ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න. ධර්මය නම් මෙන්න මෙච්චරයි යෝනි වෙන්නේ මේ වැඩේ කරගන්න. සූත්‍ර 84000ක් තියෙන පිංගුතුනි මනුස්ස වර්ග මේ සත්ත්ව වර්ග 84000ක් තියෙනවා ඉන්න ලෝකේ. ඕන්නෝ ඒ කියන්නේ මානසික මට්ටම් 84000ක් මේ ධර්ම අවබෝධ කරන්න පුළුවන්. සූත්‍ර තියෙන 84000 නම් ඒ කියන්නේ මානසික මට්ටම් 84000ක් ගැන කතා කරලා තියෙන තථාගතයන් වහන්සේ. ඊට එකක්වත් අඩු වෙන්නත් බෑ, ඊට එකක්වත් වැඩි වෙන්නත් බෑ. මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් සත්ව වර්ග 84000ක්. ඒ කියන්නේ 84000 කියන්නේ මිනිස්සුයෝ. එහෙමද? එහෙම නෙමෙයි. මානසික මට්ටම් 84000. 85000 තියෙන්න පුළුවන්ද? 84000 එකක් තියෙන්න පුළුවන්ද? 84000 එකක් තිබ්බනම් තථාගතයන් වහන්සේ අසාධාරණයක් නෙමෙයිද කළ දිනේ කෙනාට? ඇයි ඒ කෙනා උදෙසා ධම් දෙසලා? නෑ. එහෙම වෙන්න බෑ. එහෙනම් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට එන්න මානසික මට්ටම් තියෙන්නේ පිටු 84000යි. ධම් 84000යි නම් තියෙන්නේ ධර්මස්කන්ධ. ඒකෙන් දැනට තියෙනවා නම් පිටු යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ දැන් කාලේ නිවන් දකින්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ඔන්න ඔච්චර තමයි තියෙන්නේ. අපි දෙමු දැන් තියෙනවා කියලා 82000. ඒ කියන්නේ දැන්ට මේ ලෝකේ පවතින්නේ කීයක් විතරද? නිවන් දකින්න පුළුවන් මානසික මට්ටම් තියෙන්නේ 82000ක් විතරයි. එහෙනම් දැන් අපිට බොරි වෙන්න ඕනේද? අනේ නැති වෙලා තියෙන ටික ගන්න. අනේ අපරාධේ ඒ ටික තිබ්බනම් අපිට කරගන්න පුළුවන් කියලා එහෙම බොරි වෙන්න ඕනේද? නෑ. ඊට වඩා බොරි වෙන්න පුළුවන් අනේ බුදුහාඳුරේ හිටියනම් කියලා. නැති එකක් තියෙනවා නම් කියලා හිත හිත ඉන්නවට වඩා හොඳ නැද්ද ඒක? බුදුහාඳුරේ හිටියනම් කියලා හිතාගන්න එක. එහෙනම් තමන් නිවන් දකින්න පරිසරය සකස් කරගත්ත කෙනෙක් නම් පින්වතුනි ඔබට අවශ්‍ය දහම් පරිසරය එතන තියෙනවා. දහම ඒකාන්තයෙන් ඔබට තියෙනවා. එහෙනම් ඒ දහමේ පිංගුතුනි මේ ධර්මස්කන්ධ කියලා කිව්වෙ මහා ලොකු ගැඹුරු නෙමෙයි. බොහොම සරල දේවල්. ඔබගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරද්දී බොහොම සරල දේවල් පිංගුතුනි ඔබ ඉගෙනගත්ත දේවල්ත් එක්ක සංසන්දනය කරද්දී බොහොම සරල දේවල්. මතක තියාගන්න මගේ ගුරුවරයා කවුද? සුනීත මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැනගෙන හිටියේ නෑ මේ ලෝකෙ ගැන. සත්අවුරුදු වියේදී මේක අවබෝධ කරගත්තා. එහෙනම් මේ මහා ලොකු ධර්මස්කන්ධයක් අවබෝධ කරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න සෝතාපන්න වෙන්න අමාරුයි තමයි. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න අවශ්‍ය ධම අමාරුයි කියන එක නෙමෙයි. ගැළපෙනවා කියලා ඔක්කොම ගන්න යන්න එපා. හා ගැළපෙනවනේ මේ කියන්නේ ගැළපෙනවනේ. එහෙනම් ගැළපෙනවා කියලා ඔක්කොම අරන් හරියනවද? ගැළපෙනවා කියලා ඔක්කොම අරන් හරියන්නේ නැහැ. තමන් විශ්ලේෂණය කරලා බලන්න එපා. එහෙම කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ධම සරලයි. අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? අවශ්‍යතාවය තියෙන අර කරුණ ටික සැකසෙන්න ඕනේ. පිටුදින අනන්ත අප්‍රමාණ සංසාරේන ගමනේදී අපිට ඔය කරුණ ටික දවසක් අසැරසුන්නේ නැහැ. දැන් හිතාගන්න ලේසි වැඩක්ද කියලා ඔය කරුණ ටික කියන්නේ? අනන්ත අප්‍රමාණ සංසාරේ එකම එක වතාවක්වත් ඔය කරුණ ටික එකට ගැලපුන්නේ නැහැ. බුදුහාඳුරු ගාව ඉපදින්නේ නැති. මොකෙක් කියලාද? මන්ද බුද්ධිකේ කියලා. කටපැටේ කියලා වැක්කිරි වැක්කිරි බුදුහඳුර දිහා බලාගෙන ඉන්නේ නැති. එච්චර තමයි කරන්න පුළුවන්. තිරිසන් වෙලා ඉන්නේ නැති. වෙන කරන්න දෙයක් නැහැ. ඔය ඔක්කොම ගැළපිලා ආවේ නැහැ බින්ද. දැන් තමයි මේ ඔක්කොම ගැළපිලා ඇවිදලා තියෙන්නේ. එහෙනම් ඔය ටික හරියටම ගැළපෙන වෙලාවේදී ඔබ සෝතාපන්න ඵලයට පත් වෙයි. ඒකයි මේ ඔබට පුළුවන් තරම් උත්සාහ කරවන්නේ පිඟුතුනි මේ කියන්නේ මේ සෝතාපන්න ඵලයට අවශ්‍ය වෙන පරිසරය සකස් කරලා දෙන්න. සෝතාපන්න ඵලයට පත් වෙච්ච අය ඇති. සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ පිළිදෙන එකම එක දෙයයි. මොකද්ද ඒ? අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්ත ගමන් මම හිතන්නේ තමන්ගේ ජීවිතේ උඩියට ඉවර වෙනවම තමයි.
මෙච්චර කාලයක් ලෝකේ ආපේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අතහැරලි වෙලා පිංගුතුනි දැන් වෙන ක්‍රමයකින් ලෝකේ යන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මානසික වෙන විපර්යාසයක්. කවදාකවත් ශාරීරික විපර්යාස වෙන්නේ නැහැ. Taman දකින්න දේවල් වල විපර්යාස ඇති වෙන්නේ නැහැ. මානසික විපර්යාසයක් හට ගන්නවා පිංගුතුනි මෙච්චර කාලයක් නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා හිතාගෙන ආවා. ආන්න එක කැඩෙනවා. ඒක කැඩෙන්නේ පිංගුතුනි වචන වලින් විතරක් නෙමෙයි. ඒක හරියාකාරව තේරුම් යනවා අපි විතරේ නෑ මේ මෙහෙම මේක සාරයි කියලා කොච්චර හිතන් හිටියත් මේ හිතන් ඉන්නවා විතරයි කියලා. මේක එහෙම එකක් නෙමෙයි තියෙන්නේ මේක ඉතින් යථාර්ථවත්ව තේරුම් ගන්නවා මේ කියන කාරණාව. දැන් මේ දේශනාවේ අවසන් හරියදී අපි ඔය ගැන කතා කරමු. ඔන්න ඔය කාරණාව තේරුම් ගත්ත ගමන් හැබැයි මතක තියාගන්න පිළිදෙන්නේ තේරුම් ගන්න ඕනේ. මේක හටපාඩමට ඇවිල්ලා වැඩක් නෑ. Tamanට මේක ප්‍රත්‍යක්ෂව තේරුම් ගිය ගමන් පිටුතුනේ එතනින් එහාට යාගේ ජීවිත රටාව වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. මෙච්චර කල් සාරයි සාරයි කියලා ආපු ගමනක් තියෙනවා නම් පිංගුතුනි දැන් එතනින් එහාට අසාරයි කියලා වැටුණා නම් දැන් එයාගේ ජීවන රටාව වෙනස් වෙන්නේ නැහැ. ඕම් ඔය ආකාරයට පිංගුතුනි මේ ජීවන රටාව වෙනස් වෙනවා එයාගේ. එයා හිතන කරන විදි වෙනස් වෙනවා. ඊට පස්සේ පිංගුතුනි එයා පව් කරන්නේ ලැජ්ජින්දද? පව් කරන්නේ නැත්ති. ලැජ්ජින්දද? බයින්දද? පව්හින්දද? ඒකක්වත් නෙමෙයි. ඒකයි කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා පිංගුතුනි පව් කරන්නේ නැත්තේ රජුරෝ දඬුවම් කරයි කියන බයට නෙමෙයි. තමන් අපායයි කියන බයට නෙමෙයි. මොකද සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා අපායට බයෙන් දෙන්නේ නැහැ. එයා සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එහෙනම් පිංගුතුනි ඒ කෙනා පව් නොකර ඉන්නේ මොකද පව් කළ ඇති ඵලක් නැති නිසා. පාෂාණයක් හම් වෙනවා. මැණික් වගේ දිලිසෙනවා. හැබැයි පිළිකාකාරකයි. තමයි යම් දවසක අවබෝධ කරගත්තා නම් මේ පාෂාණය පිළිකාකාරකයි කියලා හොරකම් කරන්න ඇත උස්සන්නේ ඒක. ලෝක සත්‍යය හිතන් ඉන්නවා ඒක මැණිකක් කියන එක ගොඩක් වටිනවා කියලා. නමුත් ඔබට යම් දවසක අවබෝධ වෙනවා පිංගුදින ඔබ පරීක්ෂණාත්මකව මේක ගැන හිතලා බලලා කටයුතු කරනකොට ඔබට අවබෝධ වෙනවා මේක මේ පිළිකාකාරක දෙයක් කියලා. දැන් මේක අල්ලපු ගෙදර මිනිස්සුන් ගෙන ඉදර තියාගෙන ඉන්නවා. කාටවත් එන්න දෙන්නේ නැහැ පළාතකව. මට කියන්නේ ඒක හොරකම් කරන්න හිතෙන. ඒ අල්ලපු ගෙදර මිනිස්සුන් මරලා ඒක ගන්න හිතන අය තුසන් බලන්න. අල්ලපු ගෙදර නෝනාව දැලේ දාගෙන ගන්න ඕන හිතන අය තුසන්. මහත්යව දැලේ දාගෙන ගන්න ඕන අය. බොරු කියලා ගන්න ඕන අය. කේලම් කියලා ගන්න ඕන අය. ඔන්න ඔය අවබෝධයට පත් වුණාම හරි එනවා. හැබැයි ඔක මැණිකක් කියලා හිතන් ඉන්න තාක්කල් මොකද වෙන්නේ? හොඳින් මැරිණා නරකින්. හොඳින් මැරෙන නරකින් හරි මේක ලබා ගන්න වැඩ පිළිවෙල කරනවා. එයා යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ පිඳුනේ ඒක නා ඔන්න අවබෝධයට පත් වුණා කියන්නේ. මේ ලෝකේ අසාර බව වටහා ගත්තා. අසාර බව වටහා ගත්තේ අනිච්ච බව වැටහිලා. අනිච්ච බව වැටහුණා, දුක්ඛ බව වැටහුණා, අසාර බව වැටහුණා. ඕන්න ඔය ටික වැටුණාට පස්සේ පිඟුතුනේ ආයෙ එතනින් එහාට මේ ලෝකේ උල උලා කන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. හැබැයි උල උලා කාපු වගේ පුරුද්දට පිඟුතුනේ තවත් උලන්න හිතෙනවා. මොකද තාම චිත්ත මූලයේ පිරිසුදුුනේ නැති නිසා. නමුත් එයා දෘෂ්තියෙන් එකම එකක් දන්නවා මේ කොච්චර කළත් ඕක මාගාවට ආපු ගමන් මට පෙළෙන්න තමයි වෙන්නේ. එයාට අවබෝධ වෙලා තියෙනවා පිඟුතුනේ ඒ කාන්තාව මේවා පෙළෙන සුළුයි කියලා. අපි ඉස්සරහට කතා කරගෙන යනවා. එතකොට මේ එහෙනම් සෝතාපන්න ඵලය කියන එක පිංගුතුනි මේ ඒට අවශ්‍ය දහම් ඛණ්ඩය කියන එක මහා අමාරු කාර්යයක් විතර හිතන්න යන්න එපා. සෝතාපන්න වෙන්න අමාරුයි. නමුත් සෝතාපන්න වීම උදෙසා තියෙන ධර්මය අමාරු නෑ. සත් අවුරුදු දරුවට තේරෙන එකක් ඒක. ඒක නිසා පිංගුතුනි මේ අමාරු ගැඹුරු දහම් අපි ඉගෙන ගන්න ඕනේ මේක කරගන්න කියලා තැනට ආව ගමන් පිංගුතුනි ඔබ එතනම මුලාවටපත් වෙලා ඉවරයි. ඊට පස්සේ ඔබට හිතෙනවා පිංගුතුනි අමාරු ගැඹුරු දහම් දේශනා කරන්නේ නැත්නම් දැන් මම දේශනා කරන්න යන්නේ අමාරු ගැඹුරු දහම්. ඇයි මම අමාරු ගැඹුරු දහම් දේශනා කරන්නේ නැත්තේ? පිංගුතුනි ඔබ මං ගැන මොනව හිතුවත් මට කමක් නැති නිසා. මෙතන එක්කෙනෙක් හරි ඇවිදලා තියෙන මේ මගඵල පූර්ණය කරගන්න නම් අන්න ඒ කෙනාට උදව් කරන්න ඕනේ නිසා. නැත්නම් මටත් පුළුවන් චිත්ත වීති ගැන උගන්වන්න ඔබට. චිත්ත වීතියක් කියලා දෙන්නම් ඔන්න. පැය තුනක් කියලා දෙන්නම් චිත්ත වීතිය හට ගන්න හැටි.
ඔබත් මහා ගම්බීරව ගෙදරයයි. අද නම් බණක් කිව්ව මෙලොරය තේරුන්නේ නැහැ කියලා. මහා ගම්බීරව ගෙදරයයි. හා බුදු හම්බේ. ගුරු හාමුදුරන්ට තියෙන දැනුම මට හිතාගන්න බෑ. දැන් ඕකටද මෙතනට ආවේ පින්වතුනි අනුරාධපුරේ ඉඳලා? හම්බේ ගුරු හාමුදුරන්ට තියෙන දැනුම ඕක හොයාගෙන යන්නද? නේද තේරුම් ගන්න. මම ඔබට දේශනා කරන්නේ පින්වතුනි ඔබට මේක කරගන්න අවශ්‍ය දහම. මම විශ්වාස කරනවා තරයේම ඔබ සියලු දෙනාටම අවශ්‍ය වෙන්නේ පින්වතුනි මේ මගඵල පූර්ණේ කරගන්න මිස දැනුම එක්කාසු කරගන්න නෙමෙයි කියලා. නිදහස් මිනිසෙක් වෙන්න. නිදහස් වෙන්න. නිදහස් වෙන්න තියෙන්නේ මොන වෙන්ද? නෝනගේ මහත්යගෙන්. නෝන මහත්ය හොය හිටපු දෙන්. ඔබ නිදහස් වෙන්න මොන වෙන්ද? රාග දේශ මොහොනින් නිදහස් වෙන්න. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් නිදහස් වෙලා ඉන්න. ඒ වල චන්ද රාගයෙන් බැඳිච්ච ඒවායේ වහලෙක් බවට පත් නොවි. ඒවෙන් නිදහස් වෙලා ඉන්න. තථාගතයන් වහන්සේ එකලා වෙන්න කියලා දේශනා කරලා තියෙනවා. තථාගත ශාසනයේ එකලා වීම එකක්. අන්‍ය ශාසනවල එකලා වීම තව එකක්. අන්‍ය ශාසනවල එකලා වීම කියලා කියන්නේ මොකද? කවුරුත්ම නැති කොහේ හරි කැලෑවද ප්‍රදේශයකට ගිහිල්ල ඉවරලා තනියෙන් ජීවිතය ගත කරන එක. තථාගත ශාසනයේ එකලා වීම කියලා කියන්නේ පිඟුතුනි අතීතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට චන්ද රාගය බැඳිලා තිබුණා නම් අන්නේක දුරු කරගෙන ඒකෙන් එකලා වෙලා ඉන්නවා. වර්තමානයේන රූප වේදනා සංඥා සංඛාර විඥාන ගැන මනස සිහියෙන් කටයුතු කළ ඉවරලා පිඟුතුනි ඒිට චන්ද රාගයක් මත නොවෙන පරිදි ඉන්නවා. අන්නේකට කියන එකලා වුණා කියන්නේ. ඒ වගේම අනාගතය ගැන අනාගතයේන රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට චන්ද රාගයෙන් නොවැඳී සිටීම උදෙසා කටයුතු වීමෙන් ඒවායින් එකලා වෙලා ඉන්නවා. එහෙනම් දැන් මේ තථාගත ශාසනයේ එකලා වීම කියන්නේ මොකද්ද? අතීත අනාගත වර්තමාන දුරළඟ හීන ප්‍රේත සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන ඔන්න 11 ආකාරයකින් පවතිනා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින්මක් වෙලා ඉන්නවද? එකලා වෙලා ඉන්නවා. එකලා වුණා කියන්නේ මට රූප එපා කියන එකද? මට සංඥා එපා කියන එකද? මට විඥාන එපා කියන එකද ඔය කියන්නේ? නෑ, ඕන එකක් වරෙල්ලා. හැබැයි මම උඹලට බැඳෙන්නේ නෑ. අන්න එතන. අන්න එතනින් එකලා වුණා. දැන් නිදහස් මිනිස්සෙක්. ඔබ උත්සාහ කරන්න පිඟුතුනි නිදහස් මිනිස්සෙක් බවට පත් වෙන්න. මතක තියාගන්න විඤ්ඤාත කියලා කියන්නේ මොකද්ද? දැනගන්න තියෙන කැමැත්ත. දැන ගැනීමට. ඉතින් විඤ්ඤාතයට බැඳෙනවා කියන්නේ පිඟුතුනි තනිකර සසරට බැඳුණා නෙමෙයිද? දැන ගැනීම පස්සේ දුවන්න යන්න එපා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පිඟුතුනි තමන් අවබෝධ කරගත්ත දහම් න්‍යායක් තියෙනවනේ. ඕන් ඔය දහම් න්‍යාය හොඳට පිඟුතුනි පරිශීලනය කරන්න. හොඳට මෙනෙහි කරන්න. කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා. ස්වාමීන් වහන්සේ මේ තථාගත ශාසනයේ භාවනාව කියන්නේ මොකද්ද? මං ඒ කෙනාට කිව්වා පිංගුතුනි මේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා මේ ලෝකේ. එකක් තමයි යම් දෙයක් අරමුණු කරගෙන ඒකම අරමුණු කර කර අරමුණු කර කර හිත පවත්වාගෙන යන ක්‍රමවේදේ. හැබැයි ඒක තථාගත ශාසනයේ තියෙන එකක් නෙමෙයි. තථාගත ශාසනයේ තියෙන භාවනා ක්‍රමේ තමයි පිංගුතුනි තමන් යමක් අවබෝධ කරගත්තද ආන්නේ අවබෝධ කරගත්ත දහම මක්කරණ එකද? ප්‍රායෝගිකව පරිහරණය කරන එක, පුහුණු කරන එක. දැන් ඔබ මෙතනට ආවේ පිංගුතුනි චිත්ත පාරිශුද්ධියටද නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයටද? ඔබ සසනේ සැරිසරන්නේ පිංගුතුනි චිත්තේ විසිරෙන හින්දාද නැත්නම් චිත්තේ කහට ගැනිලා තියෙන හින්දාද? එහෙනම් දැන් ඔබට ඕනේ විසිරිච්ච හිත එක්තැන් කරන්නද නැත්නම් අර කහට ගැන්විච්ච හිත කහට වලින් පිරිසුදු කරන්නද? කහට වලින් පිරිසුදු කරන්න නම් පින්වතුනි ඔබ හොඳටම දන්නව නේද ඒකට අවශ්‍ය කිමිකල් එක දාලා ඉවරලා ඒක සුද්ධ කරන්න ඕනේ කියලා? ඒක අතුල්ලන්න ඕනේ කියලා? ඔබ දන්නවද ඔබේ ගෙදරේ තියෙන පිත්තල බඩු? ඔය පිත්තල බඩු වලට අර කිමිකල් එක දාලා ඉවරලා ඕක අතුල්ලන්න මොකද වෙන්නේ? හොඳට පොලිෂ් වෙලා එනව නේද? අතුල්ලන්න නැතුව ඕක පොලිෂ් කරන්න බෑනේ. එහෙනම් අර කිමිකල් එක දාලා ඉවරලා අතුල්ලන්න ඕනේ. කිමිකල් එක නොදා ඇතුළුවොත් පොලිෂ් වෙනවද? ඒත් නැහැ. තථාගත ශාසනයේ ක්‍රමයේ තියෙන ඔන්න ඕක.
Anni sahasana lalu tiyana krama tamai pingutni mokak hari ekak arambunu karanawa. Moolika dhatu tiyenawani. Moolika dhatu wak karagena arambunu karanawa. Patavi dhatu aragena arambunu karanawa. Meti kalayak hadagena naththam meti thatiyak hadagena winda oy thatiya vittiye gahala pingutni onno hodiya balagena patavi 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 kiyaki me loken arambunu tika ayin karala loke arambunu ayin karala pingutni sampurnenma ara kiyana ara thatiyata ara patavi dhatuwata hita yomu karanawa. Patavi dhatu udah hita yomu karna kore mukhada wenne pingu thina ara okkoma aramunu de nidahas wenna illa patavieta vitarak aramunu wenna patan gan. Den hari hem loke hema tanta misiri misiri giya den me hita mokadda karagatte yantang ek tanakata genawa den payak deka tunak hatarak pahak kemathi taram vela eka aramunu karagene hitiyai den chitta parisuddhiyata pat wenawada chitta parisuddhiyata pat wenawada ne. Enang eka nemeyi pinguthani tathagata sasane bhavanawa kiyala kiyanne. Tathagata sasane bhavanawa patan ganne sotapanna palayen kiyala kiyuwe eka nisa. Sotapanna palaya kiyala kiyanne pinguthani tamam meka avabodha karagatta dawasa. Tamam me niyaya dharmaya manakota avabodha karagatta dawasa. Anna edain passe oba sotapannai. Anna etanin ehada obata karanna thiyena ekama deya pinguthani mokakda oba avabodha karagatte anna eka wadanna. Obat awam bodoh keragangan beri macam ni ke wadang ni an nepah pingu tu ni teru mak ne, wadang ni ber ni, wacan ni vitra ni beri ni, thaman ta awam bodoh macam ni kat tienno ane, obat awam bodoh macam ni ke obat pulu angin ane matang kiel ane, gagahari kiel ane, mangki ane caturu kati kat tengki ane kiel ane, ane dah ni dahala, om kiel kiel, eh mahari ka mak ne, kiel ane. Nattang kohum itu betau bodoh ni, mukhat itu betau bodoh ni, mukhat itu betihkan ni. Dang istirahat fikir tu ni bodi kali, sekolah yang kali, api thi tahiri api Inggris itu amno agila tamai. Ah Inggris ini am mukhat do, bimbang kita kita melian beri ya, ayi. Ini terkali pan angkaran kham meli. Hamba hita ni am bodi hini ada tiya namu kat dapit Inggris ini, danno agila. Ha, dalam tu kita hamba buat evalan, then kia itu. Thamat teri lara kia an. Eka ini mang orang tu kia ni fikir tu ni. Orang tu awal bodoh unanang badan. Awal bodoh novicca badan be. Awal bodoh unanang badan. Awal bodoh novici ni vidihak ne. Macam mana hamba kene kuda awal bodoh novici ni vidihak ne. Awal bodoh unanang badan. Bahu bodh nemei obata avabodha vechcha de. Bahu bodha wadanna epa. Oba sakman karanna. Oba sakman karana gaman pinguthune hitanna patan ganna. Aniccayi kiyala kiwwe pelena suluyi nan oba hitanna patan ganna pinguthune me loke nopelena dewal tiyenawada kiyala. Kohomada mewa pelena sulu wenne kiyala. Obat hati yang kahen itu obat rupiah pain itu pun dengan obat wetehin none karena, ay obat awam boleh bilang ni tiada, angin awam boleh dengan obat digin dikit sama puhunu karena, eh puhunu tamai benda, ekat tamai arya asna yang kemar ge puhunu karena kita kiri, dukkan niroda gami ni patipada makaran none. Bhave tabhanti me bhikkave pubbe annusu tesa dhammesu. Bhavita kalayutu ikiya. Piranoyasu viru dharmyange dhammesu pahaluna. Ena me bhavanava tula siddhavini tanikaram pingvatini aryashtayanga marge bhavanakirima nemeid. Aryashtayanga marge puhunukirima nemeid tiyan. Etan ten. Obata pulu ambari ne. Obata meka avabodhu velahanang vabayinatu vadan. Vadan kota vadagan beri nang ekiyan taam meka avabodhu velah. Nah, ini nanti muka tak kerana none. Apa uahan? Ahan yang kanawat tanne pa oba arihat pale purni kalat. Oba ni hitunan nanti mam sielu kene soli midila inne kila et ahan yang kanawat tanne pa. Heman novei nanghe. Hita mulawat fatte la nanghe minne. Miskamban aprahan eta huwe la nanghe minne. Kaale kene berai. Ekhal itu lalu ni hari hatun nahan sih nama kau game mah dari ni kisim kisim ini kan kah mah hangi
ඒ කිසි දෙයක් එන්නේ නැහැ. රූපේට වර හැංගින් එන්නේ නැහැ. ගහක් දැක්කත් එකයි, කෙල්ලෙක් දැක්කත් එකයි. රූප මට්ටමේ වෙනවත් කිසිම ආස්වාදයක් එන්නේ නැහැ හිතට. එහෙම තියෙන්න පුළුවන් සමහර වෙලාවට. සමහරුන්ට පින්විතනේ චතුර්ථ ධානයේට සම්බඳුනට පස්සේ යා හිතා ගන්නවා යා දැන් මක්ුණා කියලාද? නිවන ස්පර්ශ කළා කියලා. තථාගතයන් වහන්සේම දේශනා කරලා තියෙනවා චතුර්ථ ධානය කියන්නේ නිවන නෙමෙයි. ඒකට අහු වෙන්න එපා කියලා. හැබැයි පින්විතනේ මහා පුදුමාකාර මානසික සුවතාවල් තියෙන තැන් ඔය ධ්‍යාන කියලා කියන්නේ. ඉතින් හොඳට තේරුම් ගන්න. ඔබට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ තමයි ඔබට මේක අවබෝධ වුණා නම් වඩන්න. ඔබ මානෙට නම් හිත තියන්න එපා. මානෙට හිත තියාගත්ත දවසට ඔබ පරාදයි. මම ඔබට හැමදෙස්සෙම කියන්නේ පය පිස්නා 20 හිටියොත් මේක කළ හැකියි. හිත පය පිස්නා 20 නැතුව ඇති. අල්ලලා ඔබන්න පය පිස්නා 20ට. ඒක කළොත් ඔබට දිනා ගන්න පුළුවන්. මානෙට ආවත් ඔබට දිනන්න වෙන්නේ නැහැ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. ඔබට පිංගුදුනේ හැදිලා තියෙනවා වනයක් ඔබගේ අතක. මේ වනේ මේ දදයක් හැදිලා දැන්. ඉස්ම වැක්කේනි වැක්කේ ඉන්න වෙලාවට වෙද මහත්තයා ගාවට ගියාම වෙද මහත්තයා කියනවා මෙන්න මේ බේත ඕකේ ගන්න. මේ බේත ගන්නකොට යම් වෙලාවක් එයි. තද රස්නයක් දැනෙන. ආන්නේ රස්නේ දැනිච්ච ගමන් මෙන්න මේ බේත දිගින් දිගටම ගන්න. රස්නේ දැනෙන්නේ නැතුව බේත අනිත් බේත ගන්න එපා කුණු වෙනවා. දැන් ඔබ අනිත් දද හැදිච්ච කට්ටියත් එක්කම මේ පළවෙනි බේත ගන්නවා. එහා පැත්තේ කෙනාට රස්නේ දැනිලා. එයා මොකද කරන්නේ දැන්? මේක ගාන එක නවත්තලා අනිත් එක ගාගෙන යනවා. මේ පැත්තේ එයාටත් රස්නේ දැනිලා. ඉස්සර එයාටත් රස්නේ දැනිලා. බලන බලනත් හැමෝටම රස්නේ දැනිලා. දැන් ගොම් මානේ හිටියොත් එහෙම මොකද වෙන්නේ? මුං ඔක්කොටම රස්නේනේ. එහෙනම් මාත් නිකන් ඉන්න හොඳ නැහැ. නැවතු අර වේත ගන්න ගත්තා නී වේත. දැන් මොකද වෙන්නේ? කුණු වෙලා නතර වෙන්නේ. එංගලිසම් මොට්ට වැඩ කරගන්න එපා. ඇත්තටම නිවන් දකින්න නම් ඕනේ. ඔබට මේක පාවිච්චි කරගෙන ලෝකෙ මුදුන වෙන්න නම් ඕනේ ඕන එකක් කරගන්න. එහෙමත් පුළුවන් නේ. බුදුදහම පාවිච්චි කරලා ලෝකෙ මුදුන වෙන්න බැරිද? හපොයි බලන්න. අපි අහවල් දැන වනාන්නේ නැහැ. අහවල් අර හාමුදුරු ඕ මේ මම ඊයේ කතා කරා. තථාගත ධර්ම පාවිච්චි කළාද ලෝකෙ මුදුන වෙන්න ඕන නම් ඒක වෙන පැත්තක්. නමුත් නිවන් දකින්න ඕන නම් පිළිතුරු හරි ක්‍රමයට යන්න ඔබ හදිස්සි වෙන්න එපා. අනිත් ඔක්කොම නිවන් දැකම දෙන්. පින්වතනි මේ බස් එකේ සමහරු ඉඳගෙන යන්නේ. සමහරු හිටගෙන යනවා. අපි එල්ලෙලා ඉන්නේ ට්‍රැක් එකට නැගෙන ඉනි මගේ. ඒත් කමක් නැහැ නේද? හෙයි බස් එක කොළඹට යද්දි අපිත් කොළඹ. අත ඇරගන්න නැතුව ඉන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඔබ කොච්චර සුව පහසුවෙන් මේක යනවද කියලා හිතන්න යන්න එපා. බස් එකේ ඉස්සරහා යන අය මුලින් කොළඹට යනවා. ඇයි? කොළඹ සීමාවට මුලින් ඇතුළේ ඉන්නේ බස් එකේ පස්ස පැත්තද ඉස්සරහා පැත්තද? ඉස්සරහා පැත්ත. හැබැයි ඉස්සරහා පැත්ත ඇතුළු වුණොත් බස් එකේ පස්ස පැත්තත් කොහොමත් ඇතුල් වෙනවා. හැබැයි ටික කාලයක් යයි. තප්පරයක් විතර යයි පස්ස එකේ පස්ස පැත්තත් ඇතුල් වෙන්න ඉස්සරහට. ඔබ ඉවසගෙන ඉන්න. ඒක නිසා අනිත් අය කරනවා කියලා කරන්න යන්න එපා. මම ඔබට අවවාද කරන්නේ ඒක සම්බන්ධව. අපරාධනේ වින්සනේ අර පුදුම හත දැක්කනේ. මෙච්චර කට ළඟට ඇවිල්ලා ඔබ පෙරදුනොත් එහෙම මොන අපරාධයක්ද බලන්න. ඒ අපරාධය කරගන්න එපා. ඔබ හොඳට තේරුම් ගන්න මේක. මේ අපේ හාමුදුරන් වහන්සේලා ඉන්නේ. ගමේ පන්සලේ හාමුදුරන් වහන්සේලා ඉන්නේ. කාගෙන් හරි පිහිටින් නිතර මේ දහම් සාකච්ඡාවට වාජනය කරගන්න. නිවන් මඟ කතා කරන කොහේ හරි උත්මේ කිනන සාකච්ඡාවට වාජනය කරගන්න. ඒක කරගෙන පින්නේ හොඳ ආකාරම බලන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු ටික හරියට තේරුම් ගන්න.
ඒติก තේරුම් ගන්න පිංගතන ඊට පස්සේ ඒක දාන්න ජීවිතේට ඔච්චරයි කරන්න තියෙන්නේ. අරක තේරුම් ගත්ත කෙනා නම් පිංගතනි දැන් ඉතින් ජීවිතේට මේක අමාරුවෙන් දාගන්න. මුලින් අමාරු වෙයි දාගන්න. නමුත් පස්සේ මේ දේ බොහොම සරලව මේක දාගත්ත හැකි ජීවිතේට. එච්චරයිනේ ඔබට කරන්න තියෙන්නේ. තථාගතයන් වහන්සේ මට කියන්නේ වෙන මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා. දැන් මේ දහම් කඳ අවබෝධ කරගත්තාට පස්සේ තථාගතයන් වහන්සේ ආවද මහණ මෙහෙට වෙනවා. දැන් මම මෙච්චර කාලයක් කොච්චර දහම් දෙසලා තියෙනවද? තමුසේ තාම ඔච්චර දන්නේ. අහලා තියෙනවද කොහෙදවත්? නෑ. මහණ මේ රූපේ නිච්චයිද අනිච්චයිද? අනිච්චයි ස්වාමීනි. අනිච්චයි නම් මේක දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. අනිච්චයි නම් දුකයි නම් එහෙනම් මේක සාරයිද අසාරයිද? අසාරයි ස්වාමීනි. එහෙනම් තේරුණා මහණ. එහෙනම් කියන්න බෑ වේදනාව ගැන. වේදනාවත් ඔහොමයි ස්වාමීනි. සංඥාව සංකාර විඥානෙත් ඔහොමයි. බොහොම හොඳයි මහණ. දැන් ගිහින් තමන්ගේ වැඩේ කරගන්න. එහෙනම් තව සූත්‍ර කීයක් කියවන්න ඕනේ ඔකට? ස්වාමීනි ස්වාමීනි. එකයි නේ දන්නේ. තව එකක් කියන්නකෝ. අහන්න වැදගත්ද? නැහැ. එක මූලික න්‍යාය ධර්මයේ පිණිතුනේ හැමතැනම විස්තර වෙන්නේ. ඒ න්‍යාය ධර්මයේ වෙනස් කරගත්තොත් ඔන්න වැඩේ වරදිනවා. අන්නේ මූලික දහම් න්‍යාය ධර්මයේ Tamanට අවබෝධයි නම් අන්න ඒක වඩන්න. හිස් වගේ දැනෙයි. හැමදාම එකමනේ. හැමදාම අර චුක් චුක් ගග හැමදාම එකමනේ කියන තැනට හිත නැඹුරු වෙයි. වෙනසක් වගේ තිබ්බොත් හොඳ නැද්ද? හොඳට බලන්න පිංගුතුනි ඔය පේන්ට් කළා අද පේන්ට් කළා නම් ඔබගේ ගෙදර. ඔබට දවස් කීයක් ඉන්න පුළුවන්ද කියලා ඔය පේන්ට් එක වෙනස් කරන්න නැතු. සල්ලිත් තියෙනවනේ. මිනිස්සුන්ට ඕනේ විවිධත්වය. විවිධ දේ යෝනේ. විවිධ දේ හොයන කෙනාට නිවන් දකින්න බෑ. මතක තියාගන්න තථාගතයන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ධ්‍යායිකයා. ධ්‍යායිකයයි අධ්‍යායිකයයි කියලා දෙන්නෙක් ඉන්නවා ලෝකේ. ධ්‍යායිකයා කියලා කියන්නේ පින්වතුනි මූලධර්මයක්. තථාගතයන් වහන්සේ නම් ගත්තොත් උන්වහන්සේම අවබෝධ කරගත්ත මූලධර්මයක්. ඒ මූලධර්මයේ දිගින් දිගට මෙනෙහි කරපු උතුමේ. අන්‍ය සාමාන්‍ය ධ්‍යායිකයෝ කියලා කියන්නේ පිංගතුනි මේ මූලධර්මයේ අවබෝධ කරගෙන අන්නේ මූලධර්මයේ ඔස්සේ මේක හිතන්න පටන් ගත්ත පිරිස. අන්නේ අයට මහා දහම් කරුණු නැగి එනවා අර මූලධර්මයේ හරහා කවදක්වත් මූලධර්මයෙන් පිටපයින්නේ නැහැ. අන්නේ ඒගොල්ලෝ තමයි පිංගතුනි ධ්‍යායිකයෝ කියන්නේ. ඔය ධ්‍යායිකයෝ කියපුවා පිංගතුනි ඊට පස්සේ කටපාඩම් කරගෙන පොත්වල ලියපු විරිසක් ඉන්නවා. පොත්වල ලියලා ඒකෙන් තව කෙනෙකුට උගන්වන පිරිසක් ඉන්නවා. ඔය ඔක්කොම පිංගුතුනි අධ්‍යායකයෝ නරකයි කියනවා නෙමෙයි. අධ්‍යායක පිරිස ඔය. අධ්‍යායකයාගේ ස්වභාවය මොකද්ද? ධ්‍යායකයේ කියපු එකක් අරගෙන ඉවර වෙලා ඒක කටපාඩමෙන් පවත්වාගෙන යනවා. අද ලෝකේ ධ්‍යායකයාද තැන තියෙන්නේ අධ්‍යායකයාද තැන තියෙන්නේ? කාටද තැන තියෙන්නේ? අධ්‍යායකයට. ධ්‍යායකයව සත පහකට ගණන් ගන්නේ අධ්‍යායකයව තමයි ගණන් ගන්නේ. අධ්‍යායකෙක් මොනවහරි කිව්වොත් එම අධ්‍යායක පැත්තෙන් ගොඩක් එහාට ගිය කෙනෙක් මොනවහරි කිව්වොත් එම පිංගුතුනි අර ධ්‍යායකයන්ව අමු එහෙලා දකිනවා. හොඳ නැද්ද? දැන් අපිට මඩ ගහන්න ඕන වුණාම පිංගුතුනි මඩ පත්තරයක් ලියන ඉවරලා යටින් ගහන්නේ නැද්ද? අහවල් මහාචාර්ය, අහවල් කතිකාචාර්ය, අහවල් මෙයා ගහන්නේ නැද්ද? ඕකේ ගහලා තියනවා අහවල් පන්සලේ පොඩි හාමුදුරුවෝ කියන එකම එකවත් දැකලා තියෙනවද? සත් අවුරුදු පොඩි හාමුදුරන් වහන්සේ දැකලා තියෙනවද? නෑ. ගහලා තියෙන්නේ මොකද්ද? අහවල් මහාචාර්ය මෙයා, අහවල් කතිකාචාර්ය මෙයා. ඇයි මේ ලෝකේ සලකන්නේ පිංගුතුනි ධ්‍යායිකයන්ට නෙමෙයි. මේ ලෝකේ සලකන්නේ කාටද? අධ්‍යායිකයන්ට. අධ්‍යායිකයන්ට සලකන ලෝකේ නිවන් දකින්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අධ්‍යායකයන්ට සලකන අයට මම ඔබට කියන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ධ්‍යායකයා. ඔබ ධ්‍යායකයට ගරු කරන කෙනෙක් නෙමෙයි නං. ඔබ අධ්‍යායකයට නම් ගරු කරන්න පිංගතුනි ඔබට කවදක්වත් මේක කරගන්න බෑ. එහෙනම් දැනුම ගොඩාක් තියෙන එක නෙමෙයි පිංගතුනි වැදගත් වෙන්නේ. මේ න්‍යාය ධර්මයේ අවබෝධ කරගෙන මේ න්‍යාය ධර්මයේ තුලින් පිංගතුනි
loke binimida dakinna puluwan kena anne athama adhyayikaya kene kinna puluwan pinga deka wasata vithara school ekige akurakwat liyanna nan danne oba hai deyage banna හොඳට කල්පනා කරලා බලන්න. ඔබ අහයි සමහර විට. ලෝක සත්‍ය අහයි දෙයගේ බලන්න. ඇයි අකුරක්වත් ලියන්න දන්නේ නැහැ. ඒක නිසා අපි කියන අර ජාතකේ මොකද්ද තිබ්බේ කියලා දන්නේ නැහැ. මේ ජාතකේ මොකද්ද තිබ්බේ කියලා දන්නේ නැහැ. අර පොතේ මොකද්ද මේ පොතේ මොකද්ද ත්‍රිපිටකේ මොනවද තිබ්බේ ඒ මොහොත් දන්නේ නැහැ. හැබැයි එයා එක දෙයක් දන්නවා. අනිච්ච දුක්ඛ අනාත්ම මනාකොට වටහාගෙන තියෙනවා. මොන දේ ඇහුවත් එයා අනිච්ච දුක්ඛ අනාත්ම ඇසුරින් මනාකොට පැහැදිලි කරලා දෙනවා. ඒ යා වඩන්නේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත කෙනා එතනින් එහාට පිඟුතුනේ මේ ඇසීම දැකීම දැනීම දැන ගැනීම කියන ඔන්න ඔය කරුණු හතර පිඟුතුනේ ඔච්චරයි නේද ඔබ ජීවිතේම කරන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත නේද මුළු ජීවිතේම කරන්නේ එක්කෝ බලනවා එක්කෝ අහනවා එක්කෝ දැනෙනවා එහෙම නැත්තම් දැනගන්නවා ඔය ටික නේද කරන්නේ ඔය වැඩ පිළිවෙලනේ ඔබ ඉන්නේ ජීවිත පුරාම එන ඔය පොතක් කියනකොට මොකද වෙන්නේ? ප්‍රකට වෙලා එන්නේ මොකද්ද? දැන ගැනීම. විඤ්ඤාත කොටසයි එන්නේ. එන ඔන්න ඔය හතර පිංගුතුනි කබල් ගගා ඉන්න වැඩ පිළිවෙලක ලෝක සත්‍යය ඉන්නේ. ඔය හතර කබල් ගගා කරන වැඩ පිළිවෙලක ලෝක සත්‍යය ඉඳද්දි පිංගුතුනි. ඕක හොඳයි ඕක සාරයි කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? තමන්ගේ ගමන හැමම ආදිනවා. ඒක නිසා ඔබගේ අවධානය යොමු කරන්න ධ්‍යායිකයන්ට අධ්‍යායිකයන්ට අවධානය යොමු කරන්න එපා. ධ්‍යායිකයෝ කියලා කිව්වෙ එතකොට දැන් දැහැන් තියන අයටද? එහෙම හිතන්න එපා. කවර කෙනෙක්ව මට චතුර්ථ ධ්‍යානෙ දැන් තියෙනවා. ආ අපි දුවමු මෙයාගේ පස්සේ දුවමු මෙයාගේ පස්සේ දුවමු යාට ගහමු වතුර. එහෙම නෙසමනේ බයිසිකල් රේස් යනවා වගේ නේද? කවුරුහරි රේස් එක පදිනවා නම් අනිත් අය එකතු වෙලා මොකද කරන්නේ? මොටරසයිකල් ටිකක් හොයාගෙන ඉවරලා වතුර ගහ පස්සෙන් එලෝන එක තමයි කරන්නේ. මෙතන ධ්‍යායිකයෝ කියන්නේ චතුර්ථ ධ්‍යානයට හෝ අස්ස සමාපatti ලැබුවා කියන එකට නෙමෙයි. ධ්‍යායිකයෝ කියලා කියන්නේ පිටින් තමන් දෙයක් අවබෝධ කරගෙ. ආන්නේ අවබෝධ කරගත්ත දේ ඔස්සේ හිතන්න පටන් ගන්න කෙනාට. එහෙනම් ඔබ ධ්‍යායිකයෙක් වෙන්න උත්සාහ කරන්න. හැම කෙනාම උත්සාහ කරන්න ධ්‍යායිකයෙක් වෙන්න. ඉම්ප්‍රෙස් වෙන්න එපා. ගොඩක් දැනුම තියෙන තිබ්බයි කියලා. කිසිම තැනකදී මම ඔබට දහම් දේශනා කරනකොට පිංගතිනි ඔබ ගොඩාක් අමුතු වෙන්න හදන්න එපා. අම්බෝ හුදුම දැනුවන්නේ තියෙන්නේ කියලා. මං කිව්වේ මම ඉංග්‍රීසි වලදී දහම් දේශනා කරද්දී පිංගතිනි කී දෙනෙක් දේශනාව කිවුරුනාම අහනවද? මේ අපිට තියෙන පුදුමේ මල්ලි ඔයාට කොහොමද මෙච්චර දැනුමක් ආවේ? හත් දෙයියනේ පැය 3මාරක් දහම් දේශනා වෙලා මුන්ට තිබිච්ච එකම ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? කොහොමද ඔය දැනුම ආවේ? ඒයි ධ්‍යායිකයටද වඳින්නේ අධ්‍යායිකයටද වඳින්නේ අධ්‍යායිකයට ඒක නිසා දැනුමක් ආවට පස්සේ පිඳුන හිතනවා මම බූ එතන ඔබත් උත්සාහ කරනවා ඒ දැනුම ලබන්න කැමති අයට පුළුවන් මට නම් ඇති ඇයි අනන්ත මහ සංසාරෙ තිස්සේ මම ওই දැනුම හෙව්වා විඤ්ඤාත තමයි වැඩිපුරකදී හොය හොයා ගියා දැන් හොයන්න දෙයක් නැහැ. දැන් තියෙන වැටිහිච්ච දේ මක් කරන එකද? ප්‍රත්‍යක්ෂ කරන එක. බුදුහාමුදුරුවෝ ගැන අවිශ්වාසද ඔබට? තව මොකක් හරි එහෙම අලුතෙන් එකක් හොය. ඔය කිව්වට ඒකායනෝ භික්ඛවේ අයම් මග්ගෝ සත්තානම් විසුද්ධිය. බුදුන්ට උනත් ඉතින් වරදින්න බැරි. නේ මං හොයලා බලන්න ඕනේ තව ක්‍රමයක් තියෙනවා එකක් හොයද තව ඇති ඒක නිසා පිංගුතුනි ඔය මොට්ට වලේ ඔබ වැටෙන්න එපා පරිස්සමෙන් කටයුතු කරගන්න කරන්න තියෙන හරි සරල දෙයක් මේකට පරිසරයේ සකස් වෙන්නේ නැතිකමයි තියෙන්නේ අන්න ඒක හොඳට තේරුම් ගන්න තථාගත දහම ඇතුලෙන් ඔබට තියෙන බොහොම පුංචි දෙයක් පරිසරයේ සකස් වෙන්නේ නැති නිසා පින්වතුනි හරි මහ ලොකු දෙයක් විදිහට ඒක පේනවා.
එනම් පරිසරයේ සකස් වෙච්ච පිරිත ඒකට බය වෙන්න ඕනේ නැහැ. නැත්නම් ඔබට පරිසරයේ සකස් වෙලා තියෙද්දි ඉතින් හාමුදුරුවෝ කියනවනේ සෝතාපන්න වෙන එක ලේසි වැඩක් නෙමෙයි කියලා. ඉතින් මට මේ කියනේම තේරෙනවනේ. අන්තිමට හිතා ගන්නවා එහෙනම් මේ දහම අහලා නම් සෝතාපන්න වෙන්න බෑ. මේ ටිකක් පල්ලෙහා එකක්. මේට වඩා ස්ටෑන්ඩඩ් එකක් හොයන්න ඕනේ. ඒ කියලා ආයි වටේම තියෙන ටික හොයන්න බලනවා. අර හාඳුරු මොනවද කියන්නේ? මේ හාඳුරු මොනවද කියන්නේ? මේ හාඳුරු මොනවද කියන්නේ? මේ හාඳුරු මොනවද කියන්නේ? එකින් එක හොයන්න ගන්නවා. ආයි සතර පුරුද්ද පටන් ගත්තා. මොකද්ද? විඤ්ඤාත තමයි මංගල කියලා. විඤ්ඤාත කියන්නේ හොඳ මංගල කාරණාවක් කියලා හොයන්න පටන් ගන්නවා. ඒක නිසා පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න මේ කාරණාව. දහම ගොඩක් ගැඹුරට ඕනේ නෑ මේක කරගන්න. හැබැයි සෝතාපන්න වෙන්න අමාරුයි. අමාරු වෙන්නේ අර කරුණු ටික සකස් වෙන්නේ නැති නිසා. ඔබ manussත් බව ලැබලා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබලා හිටියත් පින්වතුනි ඔබට පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා ගන්න බැරි වුණොත් එහෙම. දැන් ඔබගේ ආචි අම්මලා සියල්ල ඉන්නේ නැති වැද්ද පින්වතුනි ඔය වගේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුව ඔක්කොම හරි. නමුත් පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුණේ නැහැ. ඒක නිසා ආපෞසරය සතර අපායට එකතු වෙච්චා ඉන්නේ නැති වැද්ද. ඕනේ තරම්. එහෙනම් ඒ ආයතනේ පරිසරයේ සකස් වෙන්නේ නැහැ. ඔබනේ පරිසරයේ සකස් වෙනවා නම් පින්විතේ ඔබට පුළුවන් මේක කරගන්න. හැබැයි ඔබට කරන්න තියෙන එකම එක දෙයයි. ඒ දේ විතරක් කරන්න. ඔබට ප්‍රශ්න තියෙන එක දෙයක් දිගටම කරන්න බැරි කම. පුළුවන්ද? එක දෙයක් දිගටම කරන්න. බෝරින්. කරන්න බෑ. ඊට පස්සේ ආයි හොයනවා වෙන වෙනම. බලන්නකො නැද්ද කියලා. ඕක තමයි ස්වභාවය. දුවගෙන 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 ගිහලා නගිනවා පොල් ගහ මැද්දටම පළවෙනි පාරම. නැගලා ඉවර වෙලා බලනවා උඩ. පොල් පේන තෙක් මානක නැහැ. ටිකක් නගිනවා. බලනවා උඩ. පේන තෙක් මානක නැහැ. ඇයි මේකේ දැන් කරන්න තියෙන එකම එක දෙයයි මොකද්ද? නගින එක. නගින්න පුළුවන් ද එක එක විදිහට? නැහැ. මම ඔබට කියන දේ අප්පුහම පොල් ගස් නැගින කියලා පොඩි කල් ලේන්සුවක් කරකොල අපි පෙන්නුවේ. එකම විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. කවදා හරි මක් වෙනකන්ද? කෙරෙනකන්. කවදා හරි පින්වතුනි පොල් ගහේ කරඬුවට නැග ගන්නකන්. එකම විදිහටමයි නගින්න තියෙන්නේ. මග නතර වෙන්න එපා. ඔබගේ ස්වභාවයෙන් ඔබ මග නතර වෙයි. ඇයි? හැම තිස්සෙම අලුත් දෙයක් හොයන්න ඕන නිසා. හැම තිස්සෙම අලුත් දෙයක් ඕන නිසා. බලන්න මං කියනවට එහෙම වෙන්නේ නැද්ද කියලා. දෙයක් සාමාන්‍යකරණයේ බවට පත් වෙනකොට වෙන්නේ. සාමාන්‍යකරණයට පත් වෙනකොට ඔබට එපා වෙනවා. ඔබ රස්සාවට ගියාම ඔබට ඒ රස්සාව කරන්න තියෙන උනන්දු මාස කීයක් තිබ්බද? ඒක සාමාන්‍යකරණයට පත් වෙනවා. දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර උනන්දු වෙනවද? කොච්චර ආසයිද? වෛද්‍යවරු ටික මට කියන්නකො. වෛද්‍යවරයෙක් වුණාට පස්සේ කොච්චර වෙලාවක් තිබ්බ කොච්චර කාලයක් තිබ්බද කියලා ඒ ආසාවේ. ඒක සාමාන්‍යකරණය වෙනවා. ඊට පස්සේ මල කරදර යන්නේ අන්න අර පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා මං ගිහිල්ලා එන්න. පුහුණු වෙන කාලේ පේෂන්ට්ලා හොය හොය ගියේ. හා ඔයාලට ලෙඩද මං බේත් කරන්න. ඒක තමයි ස්වභාවය. යමක් සාමාන්‍යකරණයට පත් වෙනකොට මොකද වෙන්නේ? ඒකට තියෙන ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා. ඊට පස්සේ තව එකක් හොයන්න පටන් ගන්නවා. හැබැයි ඕක නිවන් දකින්න ක්‍රමය නෙමෙයි මතක තියාගන්න. ඔය මල කපා ගන්න ක්‍රමය. එහෙනම් කැමැති මිනිස කැමැති පරිදි කටයුතු කරන්න. මට අයිතියක් නැහැ ඔබට ඕන්ට වඩා කියන්න. මට ඔබට යමක් පෙන්වලා දෙන්න පුළුවන්. ඔබගේ මානසික මට්ටමට අනුකූලව යමක් පෙන්වලා දෙන්න පුළුවන් පරිස්සමෙන් මේක කරගන්න කියලා. වැඩේ වරද්ද ගන්න එපා. පින්දුනේ වරද්ද ගත්තොත් ඔතනම ඉවරයි ඕක.